රට ඉන්න ඔබ වෙනුවෙන්. ඔබට කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියන එක ගැන පුංචි අවබෝධයක් ලබා දෙන්නයි මේ වීඩියෝ එක නිර්මාණය කරන්න මම හිතුවේ. විදේශගත වෙලා ඉන්න ඔබට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ආරම්භ කරන්න ප්‍රථමයෙන් පුංචි දෙයක් ඔයාලට කියන්න හිතුණා. අපේ මේ YouTube channel එක පටන් අරගෙන මාස 3ක් වගේ පුංචි කාලයක් ඇතුළතදී subscribers 10,000 කියන අසීරු ඉලක්කයට අපිට ළඟා වෙන්න පුළුවන් වුණා. ඒ ඉලක්කයට අපිට ළඟා වෙන්න පුළුවන් වුණේ ඔබලා අපිව subscribe කරලා අපිව උනන්දු කරවපු නිසා. ඒ නිසා අපිව subscribe කරපු ඔබ හැමෝටම ගොඩක් ස්තුතියි. අපිට මේ සතුට ලැබුණ නිසාම මේ සතුට සමරන්න පුංචි දෙයක් කරන්න අපි හිතුවා. ඔයාලා දන්නවා දැනටමත් අපි DVD එකක් නිර්මාණය කරලා තියෙනවා ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරවන්න. ඉතින් මේ DVD එක අපි 10 දෙනෙකුට නොමිලේ ලබා දෙන්න තීරණය කරා. ඒ ගැන සියලුම තොරතුරු අපි අපේ FB page එකේ ඇතුළත් කරනවා. ඔයාලට පුළුවන් FB එකේ viral beam කියන page එකට ගිහිල්ලා අපිව like කරන්න. Instagram එකේ viral beam කියන නමින් අපිව follow කරන්න. අපි මේ විස්තර නුදුරු අනාගතයේදීම ඔබට ඉදිරිපත් කරනවා. නැවත වරක් අපිව subscribe කරපු ඔබට ගොඩක් ස්තුතියි. දැන් අපි බලමු මේ විදේශගත වෙලා ඉන්න ඔබ කොහොමද ඉංග්‍රීසි විෂය ඉගෙන ගත යුත්තේ කියලා. දැන් ඔයාලා හිතයි ඇයි මම එකපාරම විදේශගත වෙලා ඉන්න අයට වෙනමම වීඩියෝ එකක් නිර්මාණය කරේ කියලා. ලංකාව ඇතුළේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට නම් මට යන්න පුළුවන් ක්‍රම ටිකක් කියලා දීලා මෙන්න මේ ක්‍රම ටික ෆලෝ කරලා ඔයාට පුළුවන් ඔයාට ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා. ඒත් විදේශගත වෙලා ඉන්න ඔබ ගොඩාක් දුරට ගොඩාක් වෙහෙසකර වූ රැකියාවක නිරත වෙනවා වෙන්න පුළුවන්. සමහර අය තමන්ගේ ප්‍රධාන රැකියාවට අමතරව part time jobs කරනවා. මේ වගේ ගොඩාක් හේතු නිසා ඔවුන්ට ඉගෙන ගැනීමේ තියෙන කාලය ඉතාමත් සීමිතයි. මේ ඉතාමත් සීමිත වූ කාලය ඇතුළතදී ලොකු පාඩම් ඉගෙන ගන්න කියලා මට යාළට කියන්න බෑ. මොකද ඇත්තට මේක කරන්න අසීරු දෙයක්. ඒ වගේම අත්‍යවශ්‍ය grammar parts කොලේකුයි පෑනකුයි අරන් ලියාගෙන වෙන වෙනම ඉගෙන ගන්නත් එයාලට හැකියාවක් නැහැ. ඉතින් ඒ වගේ සීමිත වූ කාලයක් ඇතුළතදී ඔවුන් කොහොමද ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගත යුත්තේ කියලා හිතලා ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කරපු ක්‍රම ටිකක් කියලා දෙන්නයි මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. ඔයාලා ඔයාලගේ ඉංග්‍රීසි කථනය පටන් ගන්න මුල්ම අවස්ථාවේ කරන්න ඕනේ ඇක්ටිව් වොයිසස් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි අපේ YouTube channel එකේ tenses අච්චාරුව කියලා ඔයාලට වැදගත්ම වෙන active voice ටික වෙනම උගන්වලා තියෙනවා. මෙන්න මේ active voice ටික හොඳට බලලා අනිවාර්යයෙන්ම මේ active voice ටික practice කරන්න. මොකද මේ active voice ටික භාවිතා කරලා අපිට තව කෙනෙක්ට අපේ කියන්න ඕනේ අදහසක් ලේසියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ කොහොමද අපි මේක practice කරන්න කියන එක. අපිට කොලයක් අරගෙන පෑනක් අරගෙන ලියලියනම් මේ වැඩේ කරන්න බෑ. කරන්න තියෙන හොඳම දේ තමයි ඔබ උදේ නැගිටපු වෙලාවේ ඉඳන් ඔබ කරන්න යන වැඩ ටික මොනවද අන්න ඒ වැඩ ටික ගැන ඉංග්‍රීසියෙන් හිතන්න. ඔයා උදේ නැගිටලා මූණ හොදන්න යනවා නම් මම දැන් මූණ හොදන්න යනවා කියලා ඒක ඉංග්‍රීසියෙන් හිතන්න. හිතන්නකො ඔයා මොකක් හරි දොරක් දැන් ඕපන් කරන්න යනවා කියලා. එහෙනම් ඔයාට හිතන්න පුළුවන් ඉංග්‍රීසියෙන් I'm going to open this door කියලා. ඔයා ඒ කරන්න යන දේ හිතන්න ඕනේ හැබැයි ඉංග්‍රීසියෙන්. හිතන්නකො වැඩි ඉවර වෙලා ඇවිල්ලා ඔයා උයනවා කියලා. එහෙනම් ඒ වෙලාවට ඔයාට හිතන්න පුළුවන් now I am cooking කියලා. අන්න ඒ වගේ ඔයා මොන දේ කරත් එන්න ඒ කරන දේ ඉංග්‍රීසියෙන් හිතන්න උත්සාහ කරන්න. දවසකට පැය 24ක් තියෙනවා. අඩුම තරමේ පැය 10ක්වත් ඔයා කරන දේ ඉංග්‍රීසියෙන් හිතන්න උත්සාහ කරන්න. මුලදී මේක ටිකක් අමාරුයි. ඔයාලා මෙහෙම ඉංග්‍රීසියෙන් හිත හිත ඉද්දි ගොඩාක් වෙහෙස කර බවක් හිතට දැනේ. එකපාරම ඔයාලා සිංහලෙන් හිතන්න උත්සාහ කරයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැමදේම අපිට ඉංග්‍රීසියෙන් හිතන්න බැරි වෙයි මුල් අවස්ථාවේ. මම කියන්නේ හිතන හැමදේම කියලා ඔයා කරන දේවල්. ඔයා යම්කිසි ක්‍රියාවලියක නිරත වෙනවා නම් ඒ කියන්නේ කනවා බොනවා මූණ සෝදනවා කාත් එක්ක හරි කතා වෙනවා මෙන්න මේ වගේ ඔයාගේ ක්‍රියාකාරකම් මොනවද අන්න ඒ දේවල් ගැන ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්න. මේක තමයි පළවෙනිම පියවර ඔයාලා අනුගමනය කරන්න ඕනේ. දැන් මේකට අවශ්‍ය වෙන්නේ ඔයාගේ හිතයි ඔයයි විතරයි. ඒක නිසා මේ වැඩේ ඔයාලට ගොඩක් ලේසි වෙයි.
මුලින්ම මේ විදිහට ඔයා කරන වැඩ ගැන ඔයා හිතන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ළඟම ඉන්න කෙනෙක් කරන වැඩ දිහා බලලා එයා කරන වැඩේ ගැන ඉංග්‍රීසියෙන් කියන්න පුරුදු වෙන්න ඕනේ. මං කියන්නේ එයාට ගිහිල්ලා කියන්න කියලා නෙමෙයි, එයා කරන වැඩේ මොකද්ද කියලා බලලා එයා කරන දේ ගැන ඔයා ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න. හිතන්නකෝ ඔයාගේ යාළුවා මොකක් හරි ලියුමක් ලියලා ඉන්නවා කියලා. එහෙනම් ඔයාට ඒක ඉංග්‍රීසියෙන් හිතන්න පුළුවන් he is writing a letter කියලා. ඔහු කරන්නේ මොකක්ද? එහෙම නැත්නම් ඇය කරන්නේ මොකක්ද? ඇය හෝ ඔහු කරන දේ ඉංග්‍රීසියෙන් ඔයා හිතන්න පටන් ගන්න. මේක ඔයාගේ ළඟම ඉන්න යාළුවා ගැන වෙන්න පුළුවන්, ඔයාගේ සේවකයෙක් ගැන වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ බොස් ගැන වෙන්න පුළුවන්, ඔයාගේ වටපිටාවේ ඉන්න කවුරු හරි වෙන්න පුළුවන්. කමක් නැහැ, ඔයාගේ ළඟ කවුද ඉන්නේ, ඒ පුද්ගලයා කරන්නේ මොකක්ද කියන එක ඉංග්‍රීසියෙන් ඔයා හිතන්න පටන් ගන්න. මේක තමයි ඔයාගේ දෙවැනි පියවර. මේකටත් ඇත්තටම ඕනේ වෙන්නේ ඔයයි ඔයාගේ හිතයි විතරයි. දැන් මේ විදිහට ටික කාලයක් ඔයාලා ප්‍රැක්ටිස් කරගෙන යද්දී ඔයාලට පුංචි පුංචි වාක්‍ය නිර්මාණය කරගැනීමේ හැකියාවක් එනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙක් මේ වැඩේට ඇදලා ගන්න. අපි පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කතා කරමුද කියලා අහලා ඒ යාළුවාටත් ඒකට උනන්දුව තියෙනවා නම් පුංචි පුංචි වාක්‍ය දෙන්නත් එක එකතු වෙලා කියන්න පටන් ගන්න. මං කියන්නේ ගොඩක් ලොකු දිග වාක්‍ය නෙමෙයි, පුංචි පුංචි වාක්‍ය. Shall we eat something? Shall we cook something? Okay, we will cook something tonight. මෙන්න මේ වගේ පුංචි පුංචි වාක්‍ය දෙන්නත් එක කතා කරන්න උත්සාහ කරන්න. හැබැයි මේ යාළුවෙක් නැත්තම් මොකද කරන්නේ? එහෙම කියලා මේක අතාරින්න බෑනේ. එහෙනම් ඔයාට තියෙන්නේ කණ්ණාඩියේ පිහිට. යන්න කණ්ණාඩියේ ඉස්සරහට, හිතන්න ඔයාගේ ඉස්සරහා යාළුවෙක් ඉන්නවා කියලා. ඔයාම මොකක් හරි ප්‍රශ්නයක් අහනවා, ඒකට පිළිතුරත් ඔයාම ලබා දෙනවා. මේ ක්‍රම දෙකෙන් මොකක් භාවිතා කරත් ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕනේ ප්‍රශ්නයක් සෑදීම සහ උත්තරයක් නිර්මාණය කිරීම කියන එක ගැන ඔයාලා අවබෝධයක් ලබා ගන්න එකයි. දැන් මෙතනට එනකම් මම ඔයාලට කිව්වේ ඇක්ටිව් වොයිස් වලින් ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන. මේ තරම් දුරක් ඔයා එන්න ඕනේ ඇක්ටිව් වොයිස් එක. හැබැයි මේ ඇක්ටිව් වොයිස් එක හොඳට පුරුදු වෙගෙන යනකොට ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් පුංචි පුංචි ග්‍රැම එකතු කරගන්න ඔයාලගේ මේ කතනෙට. අපේ YouTube channel එකේ ගොඩාක් ග්‍රැම මම උගන්වලා තියෙනවානේ. දැන් ඔයාලා මේ විදිහට ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගද්දී ටිකක් කල්යද්දී ඇත්තටම හිතෙනවා සමහර දේවල් කොහොමද මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. අන්න ඒ වගේ වෙලාවට සර්ච් කරලා බලන්න ඒ ග්‍රැම කොටස අපේ YouTube channel එකේ තියෙයි. එතකොට ඒක සර්ච් කරලා ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද ඒක කතා කරන්නේ කියලා. හැබැයි මුලින්ම මේකට අඩිතාලම දාගද්දී ඔයාලා ඇක්ටිව් වොයිස් වලින් තමයි පටන් ගන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. එහෙම නැතුව හැම ග්‍රැම එකක්ම පාඩම් කරගෙන එකපාර කතා කරන්න ගියොත් අපිට පැටලෙනවා. මොකද අපිට මතක නැහැ ඒ විදිහට එකපාර ඔලුවට එන්නේ නැහැ හැමදේම ඉගෙන ගත්තා කියලා. ඒක නිසා පටන් ගන්න ඕනේ ඇක්ටිව් වොයිස් වලින්. ඊළඟට ඔන්න අන්තිම පියවර. දැන් උදේ ඉඳන් රෑ වෙනකන් ඔයාලා එක දිගට වැඩ කරනවනේ. ඊට පස්සේ ඇඳට ගිහිල්ලා නිදාගන්න කලින් පළවෙනි විනාඩි 10 ඇතුළත ඔයාලා උදේ ඉඳන් ඔයාලා මේ ඇඳට එන වෙලාව වෙනකන් කරේ මොනවද කියන එක ගැන ඉංග්‍රීසියෙන් හිතන්න ඕනේ. හැබැයි කවුරුත් නැත්තම් වටපිටාවේ හයියෙන් කෑ ගහලා මේ ටික වාක්‍ය ටික කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒත් අනිත් අයත් ඉන්නවා නම් ඔයත් එක්ක ඩිස්ටර්බ් වෙනවා නම් අනිත් අයට, එහෙනම් ඔයාට හිතෙන් හිතන්න පුළුවන් මම අද උදේ ඉඳන් මේ වෙලාව වෙනකන් කරේ මොනවද කියලා. හැබැයි හිතන්න ඕනේ ඉංග්‍රීසියෙන්, සිංහලෙන් නෙමෙයි. මෙන්න මේ විදිහට දිගින් දිගටම ඔයාගේ හිත ප්‍රැක්ටිස් කරාට පස්සේ ඉංග්‍රීසියෙන් හිතන්න ඇත්තටම ඉංග්‍රීසි වලට තියෙන බය නැත්තටම නැති වෙලා යනවා. ඔයාලට ඉංග්‍රීසි හොඳටම පුරුදු වෙන්න පුළුවන්කම ලැබෙනවා. මම කියන්න ඕනේ පටන් ගත්ත මේක ලේසි නැහැ, අමාරුයි. ඇත්ත, අපි අලුත් භාෂාවන් ඉගෙන ගන්න යන්නේ, ඉතින් මේක ලේසි වෙන්නේ නැහැ, අමාරුයි තමයි. ඒත් අතාරින්න නැතුව කරන්න ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන්. මේ ලෝකෙම බෑයි කියලා දෙයක් නැහැ. අපි උත්සාහ කරොත් අමාරුවෙන් අපිට ගොඩ යන්න පුළුවන්කම තියෙනවා.
මේ ලෝකේ ඉන්න කවුරුත් අලුත් භාෂාවක් ඉගෙන ගද්දී ඒක ටක් ගාලා කතා කරන්නේ නෙවෙයි. ඒගොල්ලෝ යම් ක්‍රමවේදයක් යටතේ පුරුදු වෙලා ටිකින් ටික තමයි ඒ භාෂාව ඉගෙන ගත්තේ සහ කතා කරන්න පුරුදු වුණේ. කවුරු වුණත් ඒ වගේ තමයි. ඒක නිසා මේ වැඩේ අතාරින්න එපා. අමාරුවෙන් කොහොම හරි උත්සාහ කරන්න කතා කරන්න, දවසක තව කෙනෙක් ඉස්සරහා බය නැතුව කතා කරන්න ඔබට හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි. දැන් මෙතනින් මම මගේ පාඩම නවත්තනවා. ඒත් ඒ වගේම මට තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. මේ විදේශගත වෙලා ඉන්න ඔබ වෙනුවෙන්ම විශේෂිත වූ වෙනම පාඩම් පාඨමාලාවක් ආරම්භ කරන්න අපි හිතාගෙන ඉන්නවා. ඒ පාඩම් ටිකත් වෙනමම අපේ YouTube channel එකෙන් කොටස් වශයෙන් අපි අනාගතයේදී ඔයාලට ඉදිරිපත් කරනවා. එහෙනම් දිගටම අපේ YouTube channel එකත් එක්ක රැඳී ඉන්න, අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න.